ජාතික පාසල් ගුරුමාරු අත්හිටුවීමට ගත් අත්නෝමතික තීරණයට විරෝධය පළ කරමින් අද කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් සහ එහි නියෝජිතින් පිරිසකට කොටුව දුම්රිය ස්ථානයේ ඇතුළු කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකට ඇතුළු වීම සහ එම ස්ථානවල සිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. කොටුව පොලිසිය විසින් සිදු කළ දැනුම් දීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් තිලිනගමගේ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. ගුරුමාරු විධිමත්ව සියලු ගුරුමාරු නියෝජිතයොත් අධ්‍යාපන නිලධාරි සම්බන්ධ වෙච්ච ගුරුමාරු මණ්ඩලලා සිදු වුණේ ඒ මාරු වීම සිදු කරලා මාරු ලිපි නිකුත් කරන්න පමණයි තිබ්බේ. මාරු ලිපි නිකුත් කරන්න පමණක් තිබියදී තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති මැදිහත් වෙලා මේ ගුරුමාරු නැවැත්තුවේ. මේ තුළ ඊයේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා ගුරුමාරුවීම් අප්‍රේල් 10 දින කොටසක් ක්‍රියාත්මක කරනවායි කියලා. ඒ ඉතුරු ටික පස්සේ ක්‍රියාත්මක කරනවායි කියලා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයකුත් දැම්මා අප්‍රේල් 10 දින ක්‍රියාත්මක කරනවා කියලා. අප්‍රේල් 10 කියන්නේ කවදද? පාසල් පළමු වාරය. පාසල් පළමු වාරේ ලිපි නිකුත් කළා තේරුමක් නැහැ. දැන් බලාපොරොත්තුනේ පාසල් වල අවසාන වාරේ අවසාන වරට තමයි ලිපි නිකුත් කරන්න. අපි කියනවා මේ සාමාන්‍ය පරිදි සිදුවන මේ ස්ථානකා මාරු ක්‍රියාවලියට අත දාලා තමයි අර්බුදයක් අදාගත්තේ. ඒක නිසා අපි කියනවා මේ මාරු කරන්න කියලා. විධිමත් ලෙස මාරු මණ්ඩලයෙන් මාස 6ක් තිස්සේ නිර්දේශ කරපු මේ සියලුම මාරුවීම් ක්‍රියාත්මක කළ යුතුයි. ඇමතිවරයා දන්නේ නැතුව, ලේකම්වරයා දන්නේ නැතුව ජනාධිපතිවරයෙක් මේ විදිහට අත්තරොමතිකව කටයුතු කරනවා නම් මොකටද රටකට ඇමතිවරු, මොකටද රටකට අමාත්‍යංශ? ඇතම් ජාතික පාසල් වල ඉන්න හෙන්චයියලාට අවශ්‍ය ගුරුවරු විතරක් මාරුට නවත්තලා අනික් අයගේවා ඔක්කොම අවලංගු කිරීමට මේ කටයුතු කළ තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයට එරෙහිව සටන් කරනවා. එතේ සටන් කරනෙතුට දරුවන්ට කිසියම් අගතියක් සිදු වුණොත් මේ රාජකීයන් මේ ධනපතිවන්තයේ ටයිකෝට්කාරයෝ සහ ජනාධිපතිවරයා වගේ කිය යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.